කොණ්ඩමන් මහත්තයාගේ අමංගල්‍ය සංදර්ශනයෙන් තමයි මෙවර ආණ්ඩුව තමන්ගේ මහමැතිවරණ ව්‍යාපාරය පටන් ගන්න තියෙන්නේ. දැන් අපි දැක්කේ අවමංගල්‍ය කටයුත්තක් නෙමෙයි. අපි දැක්කේ අවමංගල්‍ය උත්සවයක් නෙමෙයි. කොණ්ඩමන් මහත්තයාගේ අවමංගල්‍ය සංදර්ශනය වනාහි ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණය බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණය බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගමේ ගොඩේ කියන කතාවක් තමයි අවමංගල්‍යයක් වුණාම ඒ මිනිහ තියාගෙන දවස් 7ක් විතර ඌරුවා ගන්නවා කියලා. දැන් ඒ වගේ වැඩක් තමයි අපි දැක්කේ තොණ්ඩමන් මහත්තයාගේ අවමංගල්‍ය තියාගෙන ආණ්ඩුව කළේ. ඒ වගේ මහ පරිමාණයේ වැඩක්. ඒ වගේ මහ පරිමාණයෙන් වැඩක් අපි දැක්කේ. අපි දැක්කනේ කොහමද දවස් 5ක් විතර මේ අවමංගල්‍ය සංදර්ශනය කොහොට්ටුවේ සංදර්ශනයක් බවට ආණ්ඩුවේ අවමංගල්‍ය සංදර්ශනයක් බවට පත් කරගත්තේ කියන එක කොහොමද නිරෝධායන නීති? මිනිස්සු මීටරයක් නෙමෙයි සෙන්ටිමීටරයක්වත් තියාගෙන හිටියේ නැහැ. පොඩි ගහිලා මිනිස්සු හිටියේ පෝලිං වල. කොහේ නිරෝධායන නීති අපි දැක්ක ඊයේ මේ නිරෝධායන නීති යටතේ 500ක් 600ක් අත්තරංගුවට අරන් තියෙනවා. 500ක් 600ක් අත්තරංගුවට අරන් තියෙනවා. එතකොට මේ නීති බලපාන්නේ නැහැ. අපිට කොහොම පෑදිරි මේ නීති බලපාන්නේ නැහැ ආණ්ඩුවේ අවමංගල්‍ය සංදර්ශනයන් වලට. ආණ්ඩුවේ අවමංගල්‍ය සංදර්ශනයන් වලට කොහොම මේ නීති ක්‍රියාත්මක කරනවා කියුව ගලිවර්ලා. අපි දැක්කනේ අර ගලිවර්ලා වගේ. අපි දැක්ක හර්කියුලිස්ලා වගේ අර අජිත් රෝහණ මහත්තයාවිලා කියනවා අපි දානවා මාස 6කට කිව්වා මේ නිරෝධාන නීති කඩකළු. මහත්තයෝ දානවාක බලන්න එක දවසක්. එක දවසකට දානවා කොහෙද? එක දවසකට දානවා කොයි අවමංගල සංදර්ශන වල හිටපු අය. ගහන්න බෑ, නීති ක්‍රියාත්මක කරන්න බෑ. ආණ්ඩුවේ අවමංගල්‍ය සංදර්ශන වලට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි දැක්කේ ඔය ආණ්ඩුව කියපු රෙගුලාසි පයිසෙකට ගණන් කරන්නේ නැහැ. කවුරුත් ගණන් අරගන්නේ නැහැ, ගණන් ගත්තෙත් නැහැ. කොහොමද දුරස්ථභාවය? කොහොම සමාජ දුරස්ථභාවය? කොහොමද මුඛාවර? මුඛාවර කොහෙදාන් කියද කියලා අපි දන්නේ නැහැ. කොහොම ඇඳිරි නීති? ඇඳිරි නීතිය තියෙද්දි අපි දැක්ක මිනිස්සු පොලිමේ ඉන්න විදිය. සෙන්ටිමීටරයක්වත් මිනිස්සු පොලිමේ ඉන්න විදිය අපි දැක්කා. ඒ නිසා මේ සියලු නීති සාමාන්‍ය මිනිසුන්ට ක්‍රියාත්මක වෙයි. අපි දැක්කනේ පෞගිය දවස්වල අර මහාචාර්ය රත්නජීවන් ඌල්ගේ දුව සති දෙකක් නිරෝධායනය වෙලා ආයි නිරෝධායනය උනේ නැහැ කියලා පරසක්වල ගැහුවා. නිරෝධායන නීති කඩකලා රට අනතුරට පත් කරයි කියලා පරසක්වල ගහලා අර දවස් ගණන් සති ගණන් ලිපි ලියපු අයිලන් පත්තරය, සිලෝන් ටුඩේ පත්තරේ කතෘවරුවේ මාධ්‍යවේදී බුදිද ඒ පරසක්වල ගහපු උන්දලා බුදිද පේනවනේ කරේ දේශපාලන කොන්ත්‍රාත් එකක් කියලා. දැන් කොහොමේ ආණ්ඩුවේ අවමංගල්‍ය සංදර්ශන වලට නීතිකෝ ඒ වගේ කතා කරන්නේ මී කියන්නේ නැහැ කවුරු. මී කියන්නේ නැහැ කවුරු. අපි ඒ නිසා තමයි දැක්කේ නුවර එළියේ දේහයන් දෙකක් සැරිසරනවා. එක දේහය දේශපාලනයට විකිණන, අනෙක් දේහය දේශපාලනය විකුණන. අපි කියන්නේ තාත්තා විකිණනවා, පුතා විකුණනවා. තාත්තා වැතිරිලා ඉඳලා දේශපාලනයට විකිණනවා. අපි දැක්කා පුතා ජීප් එකේ නැගලා තමන්ගේ පක්ෂයේ කොඩියකුත් ගහගෙන දේශපාලනය විකුණනවා. ඒ නිසා මේ අවමංගල්‍ය සංදර්ශන පැවැත්වුවට බොහොම පැහැදිලිවම තොණ්ඩමන් මහත්තයාලාගේ දේශපාලන භූමිකාව මොකක්ද කියන එක ඒ වතුකරේ ජනතාව, වතුකරේ කම්කරුවෝ තීරණය කරයි. තොණ්ඩමන් මහත්තයාලා ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය පුරා කළේ දේශපාලන සමාජ විමුක්තිය උදෙසා, වතුකම්කරුවන්ගේ දේශපාලන සමාජ විමුක්තිය උදෙසා කටයුතු කරන එකද, ඒ සඳහා ප්‍රතිපත්ති හදන එකද කියන එක ඉදිරියේදී ඒ වතුකරේ ජනතාව තීරණය කරයි. ඒ නිසා මේ දේශපාලන සංදර්ශන වලින්, ආණ්ඩුවේ දේශපාලන සංදර්ශන වලින් ඔවුන්ගේ භූමිකාව මොකක්ද කියන එක, ඒ භූමිකාවට ෂයින් එකක් දෙන්න බෑ. ඒක මොකක්ද කියන එක, ඒ භූමිකාව මොකක්ද කියන එක වතුකම් කරුවෝ තීරණය කරයි ඉදිරියේදී. මේක ඉතාම හොඳ අනාවැකියක්. මේක එක්තරා විදිහකට පෙරහුරුවක්. ආණ්ඩුව මේ නීති රෙගුලාසි යටතේ, මේ නිරෝධායන නීති යටතේ කොහොමද මහමැතිවරණය කරන්න කියන එක. මේ තොණ්ඩමන් මහත්තයාගේ අවමංගල්‍ය සංදර්ශනය වනාහි ආණ්ඩුව ඉදිරියේදී මහමැතිවරණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ පෙරහුරුවක්. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට වෙන්නේ deaf and blind තත්ත්වයටපත් වෙන්න.
ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ් තත්ත්වයට පත් වෙන්න ආණ්ඩුව නීති ක්‍රියාත්මක කරන විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. ආණ්ඩු නීතිවලට අනුගත වන ආකාරය තමයි මේ පෙන්නලා තියෙන්නේ. අපි හොඳටම දන්න දෙයක් තමයි ඕගොල්ලෝ නීති ක්‍රියාත්මක කරයි විරුද්ධ පක්ෂයට එරෙහිව, ඕගොල්ලෝ නීති ක්‍රියාත්මක කරයි සාමාන්‍ය ජනතාවට එරෙහිව, ඕගොල්ලෝ නීති ක්‍රියාත්මක කරයි විරුද්ධවාදීන්ට එරෙහිව. ඒගොල්ලන්ව පෝලිමේ ගෙනහිල්ලා අර කිව්වා වගේ මාස 6ක් ඕන නැමෙ අවුරුද්දක් ඕන ඕගොල්ලෝ සිරගත කරයි. අපි ආණ්ඩුවේ මයිල් 10කට අත තියන්නේ නැහැ. ආණ්ඩුව කරලා පෙන්නලා තියෙනවා කොහොමද ආණ්ඩුව දේශපාලනය කරන්න කියන එක. මොන ආණ්ඩුව දේශපාලනය කරන විදිහ? පැය 24ක් මිනිහෙකුට මල මිනිහක් තියාගන්න බෑ. කොරෝනා රෝගේ නෙමෙයි මොකෙන් මල. පැය 24ක් තියාගන්න බෑ. 13 දිනකට වඩා එකතු වෙන්න බෑ. ඒක ආදාහණය කරන්න ඕනේ. එහෙමයි නීති තියෙන්නේ. අපි මේ දවස් ගණන් දකින්න අවමංගල සම්දර්ශන, මැතිවරණ සම්දර්ශන මෙහෙමයි දේශපාලනය කරන්නේ ඒගොල්ලෝ. මේගොල්ලන්ගේ දේශපාලනය. ඉතින් නීති ක්‍රියාත්මක වෙන්නේ මේ රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ විරුද්ධ පක්ෂය මර්ධනය කරන්න, සාමාන්‍ය ජනතාව මට්ටු කරන්න, විරුද්ධවාදීන් මර්ධනය කරන්න කියන එක දැන් හොඳටම පැහැදිලියි. මේ නිසා වැඩේ හරියියොත් ආණ්ඩුව ගොඩ. හැබැයි වැඩේ වැරදුනොත් ආණ්ඩුව දානවා ජනතාවගේ පැත්තට. ආණ්ඩුව දානවා ජනතාවගේ පැත්තට. අපි මේ ඉතිහාසයේ දැක්ක, මෑත ඉතිහාසයේ දැක්ක කුජීතම ආණ්ඩුවක් තමන්ගේ වැරදි, තමන්ට වැරද්දක් වුණාම තමන්ගේ අකාර්යක්ෂමතාවය ඒ සියලු දේවල් වහගන්න, තමන්ගේ වැරදි වහගන්න ජනතාවගේ පිටින් දාන මේ වගේ ආණ්ඩුවක් අපි මෑත ඉතිහාසයේ දැකලා නැහැ. අපි දැක්කනේ පළවෙනි පාර කොරෝනා රෝගය ආරම්භ වෙද්දිම ඒක දැම්ම මුස්ලිම් මිනිස්සුන්ගේ පිටින්. ඊට පස්සේ අප දෙවනි අවස්ථාව, දෙවනි පාර මේක නැගගෙනකොට මොකක්ද කළේ? ඒක දැම්ම හමුදාව පිටින්. ඊට පස්සේ අපි දැක්ක දැන් ඊයේ පෙරේදා, ඊයේ පෙරේදා කිව්වා කුවේට් රාජ්‍ය අපේ ආණ්ඩුවට එරෙහිව ගහපු බෝම්බයක් කිව්වා. මේ විදිහට රටේ ලෝකයේ මිනිස්සුන්ව අපහාසයට උපහාසයට ලක් කරමින් තමන්ගේ වැරදි වහා ගැනීම සඳහා කටයුතු කරන ආණ්ඩුවක්, බංකොලොත් ආණ්ඩුවක්. දැන් මේ ආණ්ඩුවේ බංකොලොත් භාවය සහ ආණ්ඩුවේ නිර්වස්ත්‍ර භාවය, ආණ්ඩුවේ ඇඳිවත නැති භාවයක් දැන් පෙනෙන්න තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ නිර්වත පෙනෙන්න තියෙද්දි වෙන්න හත්තිලව්වේ රනිල් වික්‍රමසිංහ උන්නයි, අකිල විරාජ් උන්නයි තමුන්ගේ වස්ත්‍රය ගලවලා, තමුන්ගේ වස්ත්‍රය ගලවලා ආණ්ඩුව පැත්තට දානවා. ලෝකවත් ඇඳගෙන තමුන් නැහැලගේ නිර්වත වහගන්න ඕක කියලා. හත්තිලව් යෝයි ආණ්ඩුවේ නිර්වත වහන්න බෑ අකිල විරාජ්ගේ රනිල් වික්‍රමසිංහගේ රෙද්දේ. ඒ රෙද්දෙත් රෙවෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ නිර්වස්ත්‍රය පේනවා. ආන්දලා නිර්වත පේනවා. නැත්තම් අත්තිලවේ ආණ්ඩුව බේරගන්න මේ වෙලේ තමන්ගේ පක්ෂයේ 90 ගාණක් දොට්ටදායිද? මේ කවුද? මේ ජනතාවගේ නියෝජිතයෝ. මේ පිටටපත් වෙච්ච අය නෙමෙයිනේ බහුතරය. ජනතාවගේ නියෝජිතයෝ. හරියට නිකන් එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව පන්නා දෙමු වගේ වැඩක්නේ. මේ වගේ වැඩක් කරනවද මිනිහේ? ජනතාවගේ නියෝජිතයෝ පන්නා දානවා කියන්නේ ජනතාව තෝරාපත් කරගත්ත මිනිස්සු පන්නා දානවා කියන්නේ ජනතාව පැන්නුවා වගේ වැඩක්නේ. දැන් ඉතුරු වෙලා ඉන්නේ කවුද? මේ ඉතුරු වෙලා රනිල් වික්‍රමසිංහ ගොයියට ඉතුරු වෙලා ඉන්න 7-8 දෙනා කවුද? මේ 7-8 දෙනා තමයි අර ඌපාරවල් කාගෙන, ඌපාරවල් කාගෙන ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති දිවුරුම් දීමට ගිය මිනිස්සු ටික අනුරාධපුරයට ගිහලා ඌපාරවල් කාගත්ත මිනිස්සු ටික ඔය ඉන්නේ. එහෙම නැත්නම් කොහොමද ජාතික ලයිස්තුවේ පිනටපත් වෙච්ච අය? දැන් ඒක අමාරසිංහ කෙනෙක්. පිනටපත් වෙච්ච අමාරසිංහ කෙනෙක් කියනවා සජිත් ප්‍රේමසාද සමයි මේ එක්සත් ජාතික පක්ෂය විනාශ කළේ කියලා. දැන් මේ අමාරසිංහ ගොයිය කොහෙන් පාත් වෙච්ච මිනිද්ද මේවා කියන්නේ? හත්ලව මේ යෝධයා පෞගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ විමල් වීරවංශගේ සාක්කුවේ හිටපු විමල් වීරවංශගේ අමාත්‍යාංශ වල තනතුරු දරපු මිනිහා. ඒ පැත්තෙන් මේ පැත්තට පැනලා පින්චාන්ස් හේකර മന്ത്രി වුණා. දැන් මේ පින්චාන්ස් කාර්යය තමයි කියන්නේ සජිත් ප්‍රේමදාස තමයි මේක විනාශ කළේ. අත්තිලරුවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය මොකක්ද කියන එක ජනතාව තීරණය කරයි ඉදිරි මහමැතිවරණයේදී. ඉදිරි මහමැතිවරණයේදී ජනතාව තීරණය කරයි ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය මොකක්ද කියන එක. ඒ නිසා අපිට කියන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ගොයියයි අකිල විරාජ් ගොයියයි තමුන්ගේ වල කපාගෙන ඒ වලට බැහැලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි මහමැතිවරණයේදී ජනතාව පස්තික දාලා සමතලා කරලා ආදාන කටයුත්ත සම්පූර්ණ කරයි. එනිසා අපි සමගි ජන බලවේගයට කියන්නේ කලබල වෙන්න එපා. ආණ්ඩුව පරාජය කිරීමේ ජනතා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න, ජනතා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ජනතාව ඉතුරු හරිය බලාගනි.